ඔව් ඉතින් ආදරණීය නංගිල මල්ලා ඔක්කොම නැවතත් පිළිගන්නවා චින්තක එක්ස්පීරියන්ස් YouTube channel එකට. ඉතින් අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද MSc එකට එහෙම නැත්නම් PhD එකට USA apply කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මම අන්තිමට දාපු වීඩියෝ එකෙක් නේද? මම දැන් USA වලට අවිල්ලා ඉන්නේ. මම PhD එකේ මූලික අධ්‍යයනවල වැඩ ටික පටන් අරගෙන යන්නේ මේ ටිකේ. ඉතින් ඒක මට හිතුණා ඕගොල්ලන්වත් පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න. ඉතින් කලින් අපි කරපු ඒ කියන්නේ මමත් ඇප්ලයි කරන කාලේ මමත් ලංකාවේ ඉද්දි ඩිග්‍රිය කම්ප්ලීට් කරාට පස්සේ එතකොට ඒ වෙද්දි PhD කර කර ඉන්න අයත් එක්ක මම වීඩියෝ කළා, කරපු කට්ටියත් එක්කත් වීඩියෝ කළා. ඉතින් ඒගොල්ලෝගේ විස්තරත් එක්ක නේද මමත් ඇප්ලයි කළා. ඉතින් මමත් මේ chance එක ගත්තා. ඉතින් මට එතකොට තේරෙනවා මේ එතකොට දැන් මම ඕගොල්ලන්ට මට කෙලින්ම ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි ඕගොල්ලෝ කරන්න ඕනේ, මෙහෙම තමයි ඕගොල්ලෝ කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ හින්දා කවුරුත් ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඔයගලන්ට තියෙනවා නම් ඉතින් සුපුරුදු පරිදි ඔයගලන්ට කමෙන්ට් එකක් හරි ඊමේල් එකක් හරි දාන්න පුළුවන්. මම ඒක ඔයගලන්ට අන්තිමට ෂෙයා කරනවා. ඉතින් වැදගත්ම දේ තමයි මෙතනදී මම පොඩි කන්ටෙන්ට් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ නේද පොඩ්ඩක් මෙන්න මේ වගේ මාතෘකා ටික තමයි මම කතා කරන්නේ. හා මම ඒවා කළේ කොහොමද, ඔයගලන්ට ඒවා කරන්න පුළුවන් කොහොමද හැමදේම. ඉතින් මුලින්ම තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි මේකට අපිට සල්ලි කොච්චරක් ඕනද කියලා. ඉතින් ඔයගොල්ලෝ හරියට සමහර දැන් මම මෙතනදී USA විශේෂම කරන්න හේතුවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් USA හා කැනඩා දෙකම මම දන්න තරමින් එකම process එක තමයි යන්නේ application එකේදී. ඉතින් දැන් application call කරන එක පටන් අරන් තියෙනවා. ඉතින් ඒක තමයි ඊළඟ වැදගත් කොටස. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ විශේෂයෙන්ම ගොඩක් ඒවා deadline යන්නේ December අන්තිම සතිය වගේ. ඒක වෙනස් වෙනවා යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට. ඉතින් බය වෙන්න එපා. මම කොහොමද යුනිවර්සිටි සර්ච් කරන්නේ ඒ දේවල් ටික ගැනත් ඔයගලන්ට විස්තරයක් කතා කරලා දෙනවා. ඉතින් කොහොමද මොනවද රිකුවයර්මන්ට් ඔයගලන්ට ඕනේ, කොච්චරක් සාමාන්‍යයෙන් සල්ලි තියෙන්න ඕනේද මේකට. දැන් මෙතන මම හයිලයිට් ම කරලා තියෙනවා මෙතන අර ෂෝ මනි ඕන නැහැ කියලා. ඒක තමයි එක විශේෂ හේතුවක්. මොකද සාමාන්‍යයෙන් දැන් යුරෝප් කන්ට්‍රි එකකට වගේ යනවා නම් මෙහෙමයි. මේකට ඉතින් ඕගලන්ගේ රිසල්ට්ස් එක බලපාන. ඕගලන්ට දැන් හොඳම රිසල්ට්ස් ඕගලන්ට තියෙනවා නම් ඕගලන්ට ෆස්ට් ක්ලාස් එකක්, ඕගලන්ට හොඳට පබ්ලිකේෂන්ස්. දැන් මම හිතනවා ඒ පබ්ලිකේෂන්ස් කියන එක ගැන කට්ටිය දන්නවා ඇති කියලා නේද? ආටිකල් තියෙනවා, ඇබ්ස්ට්‍රැක්ට් තියෙනවා, පබ්ලිකේෂන් ඔය රිසර්ච් එක යන ටික. ඉතින් එහෙම තියෙනවා නම් ඇප්ලයි කරන්න ලේසි. එතකොට ඕගලන්ට සාමාන්‍යයෙන් ෆුල් ස්කෝලර්ෂිප් එකක්ම ගන්න පුළුවන්. දැන් ෆුල් ස්කෝලර්ෂිප් එකක් කියන්නේ ඕගලන්ගේ අපි නම් PhD එක හරි MSc එක හරි ගන්නවා නම් ඒකට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒ කියන්නේ මේ course fee එක නේ, course fee එකක් ඕගොල්ලෝ ගෙවන්න ඕනේ නැහැ. දැන් ඊට අමතරව ඕගොල්ලෝ නේද course fee එකක් course එක කරනකොට ඕගොල්ලෝ කණ්ඩම වෙන්න ඕනේ, ඕගොල්ලෝ කොහේ හරි ඉන්න ඕනේ නේද? දැන් ඊතම ඕගොල්ලෝ USA යනවා නම් USA ඕගොල්ලෝ apartment එකක් ගන්න ඕනේ, එක shared එකක් ගන්න ඕනේ. දැන් මම ඉන්න එක shared එකක් 3 දෙනෙක් ඉන්නවා. මම කලින් මම හිතේ video එකේ විස්තර ටිකක් කිව්වා. ඉතින් අපිට 3 දෙනාට වෙනම separate රූම් සොයි සෙපරේට් බාත්รูම් අපි 3 දෙනාට වෙන වෙනම තියෙනවා. කිචන් එක, ලිවිං රූම් එක අපි ෂෙයා කරගන්නවා. ඉතින් බල්කනි එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අර එක එක දේ. ඉතින් ඒ වගේ තැනක් අපිට ඕනේ. ඒ වගේ මට කණ්ඩ බොන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒකට අපි කියනවා ඒක ලිවිං කොස්ට් එක. ඉතින් අර ෆුල් ස්කෝලර්ෂිප් එකක් කියන්නේ ඕගලන්ට කණ්ඩ බොන්න අවශ්‍ය සල්ලිත් ඕගලන්ට දෙනවා. ඒකම ඩිග්‍රී වැඩවලටත් ඕගලන්ට ෆ්‍රී කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙකම තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට මෙතනදී කියන්නම් ඇයි මම මේ USA highlight කරන්නේ. ඉතින් මමත් ඉන්නේ USA වල. ඉතින් Texas වල Baylor University එකේ මම මගේ University එකේ විස්තරත් ඔයගොල්ලන්ට පෙන්නන්න. මොකද ඒක මට ගොඩක්ම familiar හින්දා. ඉතින් හැම වෙලේම අපි University එකේ website එකේ ඒගොල්ලෝ update කරනවා, මෙහිමයි වෙන්න ඕනේ, මේ දේවල් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් පොඩ්ඩක් අර ආරම්භයේ මොකද මෙහෙම video එකක් මේ විදිහට දැන් මම ඔයගොල්ලන්ට කරන්න පළවෙනි වතාව. ඉතින් මම හිතනවා මේ පොයින්ට් තමයි විශේෂයෙන්ම highlight වෙන්න ඕනේ කියලා. අපි මේකේ ඕගොල්ලෝ දෙන ප්‍රතිචාර හා මට දැනෙන දේවලුත් එක්ක අපි බලමු කොහොමද මේකේ ඊළඟ වීඩියෝ ටික ඉස්සරහට එන්නේ කියලා. ඉතින් අද අවශ්‍ය ගොඩාක් දේවල් ඕගලන්ට මම කියලා දෙනවා. මම හිතන්නේ අද දවසේ වීඩියෝ එකත් එක්ක ඕගොල්ලෝ හරි follow up එකේ හරියට හිටියා නම් ඕගලන්ට application එක පටන් ගන්න පුළුවන් process එක. හරි. ඉතින් එහෙනම් යන්නේ දවන්න හතර වෙනනම් ලෑස්ති වෙලා වැඩේ අපි ලස්සනට කරමු. ඉතින් මෙන්න මෙහෙම කන්ටෙන්ට් එකක් තමයි මම හදලා තියෙන්නේ. MSc PhD මං හිතන්නේ ඒකේ පොඩි විස්තරයක් මං කිව්වා. ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක තියෙනවා. ඒක තමයි ඉතින් වැදගත්ම කොටස. ඉතින් මේක USA ළමයි දැන් මේක මුළු ලෝකෙටම වගේ විවෘත වෙන එකක්.
සාමාන්‍යයෙන් අපේ යුනිවර්සිටි එකේ දැන් ගොඩක් යුනිවර්සිටි වල සාමාන්‍ය ලංකාවේ කට්ටිය ඉන්නවා. ඉතින් අපේ එකේ 10ක් 15ක් විතර වගේ ඉන්නවා සේරම කට්ටිය. ඒ කියන්නේ කොහොමද යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරන්න කියන එක. දැන් යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරනවා කියන්නේ දැන් USA ගත්තාම යුනිවර්සිටි ගොඩාක් තියෙනවා. මම හිතන්නේ නේද 200කටත් වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒකෙන් කොහොමද ඕගලන්ට සිලෙක්ට් වෙන එක, ඕගලන්ට සෙට් වෙන එක, ඕගලන්ගේ GPA එක නේද? ඔය විස්තර අපි කතා කරමු. ඒකම IELTS හා TOEFL. මොකද අපි දන්නවා ශ්‍රී ලංකාවේ සිංහල කියන සිංහල තමයි අපේ ප්‍රධාන භාෂාව. ඉතින් ද ඉංග්‍රීෂ් නෙමෙයි. ඉතින් එතකොට ඉංග්‍රීෂ් ප්‍රධාන භාෂාව නොවන රටවල වලට මේ IELTS හා TOEFL. දැන් විශේෂයෙන්ම TOEFL කියන්නේ නම් USA වලටම USA වලම තමයි මේ exam සේරම කෝඩිනේට් වෙන්නේ. ඒ කියන්නේ අපිට ලංකාවේ නම් exam එක කරන්න පුළුවන්. හැබැයි USA තමයි ඒකට මූලිකත්වය. ඒගොල්ලෝ පිටිව ගත්ත එකක් කියලා මට කියන්න පුළුවන්. IELTS එක විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය හරහා යන එකක්. හැබැයි apply කරද්දී ගොඩක් යුනිවර්සිටි වල IELTS score එක දැන් IELTS නම් 9න් තමයි ලකුණු දෙන්නේ නේ. 9න් මෙච්චරයි. දැන් TOEFL නම් 120න් දෙන්නේ. හරි. ඉතින් මේ දේවල් සේරම ෆැමිලියරයිස් වෙන්නේ ඔයගොල්ලෝ මේවත් එක ටච් එකේ හිටියොත් එහෙම. ගොඩක් ඒවට මේ දෙකෙන් කැමතියක් එකක් අහනදි මමත් IELTS තමයි කරේ. ඒකත් කියන්න ඕනේ. ඉතින් මේ process ටික ඉවර නම් ඉවර වෙලා ඔයගොල්ලෝ application එක submit කළාට පස්සේ නේද ඔයගොල්ලන්ට නේද ටිකක් කල් ඉන්න වෙනවා. මොකද නේද වෙන්නේ කියලා බලන්න ඔයගොල්ලන්ව. ඒක මේ මම තව content එක කියන්නේ මම විස්තරකින් එක ඔයගොල්ලන්ට කියන්න. ඊට පස්සේ ඔගලන්ට chance එකක් ආවම තමයි ඔයගොල්ලෝ visa process එක පටන් ගන්න ඕනේ. ඉතින් ඒකටත් යම් කාලයක් යනවා. ඉතින් ඒක ගිහම visa interview එකක් තියෙනවා US embassy එකේ. ඊට පස්සේ තමයි ඉතින් නේද ticket එක book කරලා යන්න තියෙන්නේ. ඉතින් අවසානයේ ඒ ටික මම කතා කරනවා. ඊට පස්සේ අන්තිමට අපේ ලංකාවෙ ඉන්න කට්ටිය වගේම USA වල තිබ්බ සමහර event මොකද Halloween එක එහෙම තිබ්බා. ඉතින් වෙනස් මැදකීමක් අපිට නේද සාමාන්‍යයෙන් අපි ලංකාවේ කොහොමද අපි ඒක එහෙම සමරන්නේ නැහැ. සමරනවා මම කියන්නේ නැහැ කියලා දැක්ක ෆොටෝ දාලා තියෙනවා. ඉතින් එහෙම ඒ වගේ ඉවෙන්ට් තියෙනවා. හැබැයි අර මේක නිකන් නේද රටක් විදිහට එකට නේද නිකන් වෙසක් සමරනවා, අවුරුදු සමරනවා වගේ සමරන එකක් තමයි මේ හැලෝවීන් කියලා කියන්නේ. ඉතින් අමුතුම එකක්. හරි. ඉතින් අපි ඒකට පොඩි විස්තර ටිකක් දැම්ලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් මොටිවේට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලට ටික කරන්න. හරි. ඉතින් නැගෙමල්ලි මුලින්ම අපි බලමු එහෙනම් මේ MSc PhD වැඩේ කොහොමද යන්නේ. ඉතින් මෙතනදී දැන් ඔගොල්ලෝ දන්නවා දැන් විශේෂයෙන්ම මම මෙතනදී පොයින්ට් අවුට් කරන්නේ සයන්ස් 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 මැක්ස් කරපු, ඒ කියන්නේ බයෝ මැක්ස් කරපු කට්ටියව. හැබැයි ඉතින් ඒක මං හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම දැක්ක මේ දැන් කොමර්ස් ආර්ට්ස් කරපු අයටත් ගොඩාක් දේවල් ගොඩාක් අවස්ථා තියෙනවා MSc PhD කරන්න. ඉතින් ඒගොල්ලන්ට ඒ අදාළ විෂයන් වලට සර්ච් කරගෙන ඒවට යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හරි. අදින් අපි මුලින්ම බලමු දැන්. එතම ඕගොල්ලෝ දැන් මම සරලව හිතමු ඕගොල්ලෝ 3 year degree එකක්, එහෙම නැත්නම් credit 90 degree එකක් ලංකාවේදී කළා, යුනිවර්සිටි එකකින් කළා. දැන් සමහර වෙලාවට 3 දැන් මොකද ගොඩක් වෙලාවට මේ PhD එකට ඉල්ලද්දී හරි PhD එකට ඉල්ලද්දී අවුරුදු 4 degree, එහෙම නැත්නම් අපි කියනවා 4 year degree. දැන් 4 year කියන්නේ මෙතනදී පටව ගන්න එපා. ක්‍රෙඩිට් 120 ඩිග්‍රී ස්පෙෂල් ඩිග්‍රී ස්පෙෂල් එකක් ඕගොල්ලෝ කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් 120 ඩිග්‍රියක් කරලා තියෙනවා නම් ඕගොල්ලන්ට ඩිරෙක්ට් PhD එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. මම හිතනවා වඩා පැහැදිලි කියලා. අපි කලිනුත් මේක කියලා තියෙනවා මේ විස්තර. හැබැයි දැන් අර දැන් මමත් මේ ප්‍රොසෙස් එකේ ඉඳලා මමත් දැන් මේ PhD එකේ වැඩ කටයුතු පටන් අරන් ඉන්න හින්දා මට දැන් කෙලින්ම ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙහෙම තමයි වැඩේ වෙන්න ඕනි කියලා. ඉතින් ස්පෙෂල් එකක් එහෙම නැත්නම් ක්‍රෙඩිට් 120 120 ක්‍රෙඩිට්ස් ඩිග්‍රියක් ඕගලන්ට තියෙනවා නම් ඕගලන්ට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් PhD එකට. එහෙම නැත්නම් ඕගලන්ට සිද්ධ වෙනවා MSc එකට ඇප්ලයි කරන්න. මොකද ගොඩ PhD වලට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මමත් දන්න සමහර අය ඉන්නවා ඇත්තටම දැන් ඕපන් යුනිවර්සිටි එකේම අයියා කෙනෙක් ඉන්නවා. එයා ක්‍රෙඩිට් ස්පෙෂල් එක කරේ නැහැ. හැබැයි ආ ක්‍රෙඩිට් 90 ඩිග්‍රී මං හිතන්නේ ආ වැඩිපුර ක්‍රෙඩිට් කීපකුත් අරගෙන කළා. එතකොට ඩිග්‍රී සර්ටිෆිකේට් ඒවත් තිබ්බා. එතකොට එයාට chance එකක් හම්බුණා මේ ඩිග්‍රී කරන්න, මේ මේ PhD එක කරන්න. MSc chance උත් ආවා, PhD එක හම්බුණා. PhD එකට ඉතින් එයා PhD එක දැන් කරගෙන ඉන්නේ. දැන් මම හිතන්නේ 3rd year එක විය යුතුයි එයාගේ. ඉතින් එහෙම ඒ හින්දා අර දැන්
ඔගොල්ලෝ ස්පෙෂල් එකක් කරලා තියෙනවා නම් chance වැඩි. ඔයගොල්ලන්ට තේරෙයි දැන් තවට හිකින් මම වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නද්දි ඒකේ ඒ විස්තර තියෙනවා. හරි. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලෝ 3 year degree නම් ඔයගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් හොඳම දෙයක් තමයි මම නම් කියන්නේ apply කරන්න ඒකම MSc එකක් ලංකාවේදී පටන් ගන්න. මොකද ගොඩක් කට්ටිය ඉන්නවා 3 year degree කරලා MSc එකක් කරලා එතකොට තමයි අර 4 year කියන category එක complete කරගෙන. මොකද MSc එක කරද්දි ගොඩක් වෙලාවට ඉතින් research paper එකක් publish වෙනවා. මොකද special එකේදී research එකක් අනිවාර්යෙන් කෙරෙනවා. ඉතින් 3 year degree කරන ළමයින්ට chance එකක් තියෙනවා නම් research එකක් කරන්න. ඒක හොඳ advantage එකක් වෙනවා. මොකද ලෝකෙම කට්ටිය මේවට apply කරනවා. එතකොට ඒ ලෝකෙම කට්ටිය අතරින් ඕගොල්ලන්ට ඕගලංගව තෝරගන්න කට්ටිය අතරට එන්න පුළුවන් නේද? දැන් මේ පාර ගත්තහම දැන් සාමාන්‍යයෙන් මොකද කෙමිස්ට්‍රි විෂය ගත්තහම දැන් මගේ විෂයත් කෙමිස්ට්‍රි. ඉතින් කෙමිස්ට්‍රි ගත්තහම ටිකක් chance එක වැඩි. මම හිතන්නේ ගොඩක් දැන් grad school කියලා මෙහෙදී අපි කියනවා grad school එක. ඉතින් පටල ගන්න එපා මේ වචන ටික කල් ගියාම ඔයගොල්ලන්ට හරි ඒක පුරුදු වෙයි. මෙහෙදී අපි අර දැන් මේගොල්ලෝ college කියන එක තමයි සාමාන්‍ය university එකට අපි කියන්නේ university college education එක. එතකොට ඒකේ මේ ග්‍රැඩ් ස්කූල් එක කියලා කියන්නේ අර ඩිග්‍රියෙන් පස්සේ PhD MSc කරන සෙට් එක ග්‍රැජුවේට් ලයින සෙට් එක. ඉතින් ඒකට තමයි දැන් ඔයගොල්ලෝ මේ ඇප්ලයි කරන්න යන්නේ. හරි. ඉතින් එතකොට එහෙනම් ඔයගොල්ලන්ට chances ටික කිව්වා මොනවද ඔයගොල්ලන්ගේ ඩිග්‍රිය පසුබිමත් එක්ක කරන්න පුළුවන් දේවල්. රයිට්. එතකොට හරි මම USA ගැන විශේෂ කරන්න ඔයගොල්ලන්ට හේතුව තමයි USA වල ඔයගලන්ට show money පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගලන්ගේ degree එක ඔයගලන්ට තියෙනවා නම් ඔයගලන්ට application process එක පටන් ගන්න පුළුවන්. සමහර universities වල application fee එකක්. ඒ කියන්නේ application process එකට application fee එකක් ගන්නවා. වැඩිම fee එක තමයි ඩොලර් 100. ඩොලර් 100 තමයි වැඩිම fee එක. ඉතින් අඩුම fee එක තමයි ඒගොල්ලෝ free සමහර ඒවාට apply කරන්න අවස්ථාවක් තියෙනවා නේද? ඩොලර් 100 තමයි සාමාන්‍ය 100 125 සමහර ඒවා. දැන් මම හිතන්නේ මම නම් ඩොලර් 100ක් තියෙන ඒවාට ඇප්ලයි කරේ නැහැ. 120ක් තියෙන ඒවාට ඇප්ලයි කරෙත් නැහැ. මම හිතන්නේ මම ඩොලර් 75 තියෙන ඒවාට ඇප්ලයි කරා. ආ දැන් අපේ යුනිවර්සිටි එක බේල යුනිවර්සිටි එක ඩොලර් 50යි ඇප්ලිකේෂන් ෆී එක මම ඇප්ලයි කරද්දි ගිය අවුරුද්දේ තිබ්බේ. ඉතින් ඊට කලින් අවුරුද්දේ ඇප්ලයි කරපු කට්ටියට ඩොලර් 35ක් වෙලා තිබ්බා. ඉතින් ඒ වගේ අර සමහර යුනිවර්සිටිස් තියෙනවා පොඩි ගාණක් ඇප්ලයි අහනවා. සාමාන්‍ය ඒ රේන්ජ් එක යනවා. ඉතින් ඒ මුදල් ටික ඉතින් අපි ඔගොල්ලෝ හොයා ගන්න ඕනේ. හින්දා ඉතින් පුළුවන් විදිහට දැන් ඩොලර් පිටු ඩොලර් 100ක් නම් කියන රුපියල් 30000ක් වගේ ඩොලර් 50ක් ඉතින් 15000ක් විතර වෙනවා. ඉතින් හැබැයි ඒක ඊටාම වටිනා අවස්ථාවක්. මොකද ඔයගොල්ලෝ ඒ chance එක ගත්තොත් මොකද නේද කෝටි ගණන් ලක්ෂ ගණන් නේද පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඇප්ලිකේෂන් ෆී එක ඔයගොල්ලෝ ඒ ටික කරගන්න ඕනේ. ඉතින් ඒක දැන් මෙහෙමයි ඔයගොල්ලන් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඔයගොල්ලන්ට තේරෙයි. මම තවට එකකින් ගිහිල්ලා පෙන්නනවා. දැන් පොඩ්ඩක් මම මෙතනදී ඔයගොල්ලෝ දෙක කතා කරනවා වැඩි වෙන්න පුළුවන්. මොකද පළවෙනි පාරේ හින්දා පොඩ්ඩක් බෑක්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන් ටිකක් දෙන එක හොඳයි කියන එක තමයි ඉතින් මට හිතෙන්නේ. රයිට්. හරි. ඉතින් එතකොට හරි ඔන්න දැන් මම අපි හිතමු ඕගොල්ලන්ගේ GPA එක සාමාන්‍යයෙන් ටිකක් පොදුවම කියන්න ඕන ඔයගොල්ලන්ට යුනිවර්සිටි වලට ගියමත් තේරෙයි. තව එක දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් GPA එක ඕගොල්ලන්ට 3ට වඩා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 3ට වඩා තියෙන්න ඕනේ. මේගොල්ලෝ දෙක GPA එක ඔව් GPA එක 3ට වඩා තියෙනවා නම් හොඳයි. හොඳයි සාමාන්‍යයෙන් ගොඩක් ඒවා 3ට වඩා තමයි ඉල්ලන්නේ. දැන් රෑන්කින් වැඩි වෙන්න GPA එක ඉල්ලනවා වැඩි. දැන් ඔයගොල්ලන්ට තේරෙයි සමහර නිසිරල කලින්ම GPA එක 4 ඉල්ලනවා. හරි. ඉතින් එහෙම GPA එක වැඩි. දැන් මගේ ඒතර ඔයගොල්ලෝ දන්නවනේ ඩිග්‍රී වල දැන් අර තියෙනවනේ දැන් GPA එක 3 කියලා කියන්නේ සෙකන්ඩ් ලෝව එක. 3 3.3 3.3 3.7 සෙකන්ඩ් අප එක. දැන් මටත් සෙකන්ඩ් අප එකක් තිබ්බේ. ඉතින් මම යුනිවර්සිටි 8කට විතර ඇප්ලයි කරා. ඉතින් එතකොට ඒ වෙන් මට chances 4ක් විතර ආවා. ඉතින් එහෙම තමයි යන්නේ. ඉතින් කීප එකට ඇප්ලයි කරන්න ඕනේ නේද? අර නේද අපි ගල් හොරක් නේද අර ඉලක්කයකට ගහදින එක ගලක් නෙමෙයි ගල් හොරක් ගහන්න කියනවා වගේ ගොඩාක්ම නෙමෙයි සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක්. ඉතින් ඔයගොල්ලෝ අර sort out කරලා ගන්න ඕනේ. යුනිවර්සිටි සෙට් එක බලලා සිලෙක්ට් කරලා ගන්න ඕනේ මෙන්න මේවට තමයි මම ඇප්ලයි කරන්න කියලා. ඉතින් මමත් දැන් යුනිවර්සිටි සෙට් එක ඔයගලන්ට පෙන්නද්දි මම සාමාන්‍යයෙන් පෙන්නන්නම් මම ඇප්ලයි කරපු ඒවත්. ඒ වගේම සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටිය ඉන්න මම දන්න යුනිවර්සිටිස් උත් සාමාන්‍යයෙන් මම දන්නා මම අහලා තියෙන යුනිවර්සිටිස් රයිට්. ඉතින් එතකොට
ඉතින් GPA එකේ ගන්න තියෙනවා හරි අපි එහෙනම් බලමු මේ යුනිවර්සිටි සෙට් එක මෙහෙමයි මෙන්න මෙතනදී ඕගොල්ලන්ට මම සර්ච් කරලා පෙන්නන්නම් Google එකේ හරි Google එකේ ඔයගොල්ලෝ ගහන්න ඕනේ US News right US News කියලා ගහන්න ඕනේ US News තමයි වෙබ්සයිට් එක මෙන්න එහෙම තියෙනවා මේකට යන්න right එතකොට මේකට ගියාම මේක ඉදර මේ education කියලා තැනක් education එකේ තියෙනවා colleges grad school මං කිව්වා grad school තමයි ඔයගොල්ලෝ select කරන්න ඕනේ right අන්න ඔන්න grad school කියලා මෙහෙම විස්තරය තියෙනවා මෙතන ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන select කරන්න program required කියන එක එතන ඔයගලන්ට පෙන්නයි මෙතන ඕගොල්ලන්ගේ එක බලන්න මේ ආර්ට්ස් වලට එන්ජිනියරින් නේද ලෝ කරන අය මෙඩිසින් මේ ගොඩාක් දේවල් පෙන්වනවා. ඒ අතර දැන් මම මෙතනදී මෙන්න මෙතන තියෙන ඕගොල්ලන්ට පෙන්වලා තියෙන්නේ මැතමැටික්ස්, ෆිසික්ස්, බයොලොජිකල් සයන්සස්, කෙමිස්ට්‍රි. ඉතින් දැන් මම කෙමිස්ට්‍රි එක තෝරනවා පෙන්වලා මේ ඉකොනොමික් ඔය හැම එකටම වගේ නේ හිස්ටරි හැම එකටම තියෙනවා. ඉතින් කැමති එකට ඕගොල්ලෝ සිලෙක්ට් කරන්න මම නිකන් කෙමිස්ට්‍රි සිලෙක්ට් කරලා පෙන්වන්න. කලින් ඊට පස්සේ ඕගොල්ලෝ සර්ච් කියන එක ක්ලික් කරන්න. අන්න දැන් එතකොට ඕගලන්ට පෙන්නනවා මෙන්න මේ වගේද මෙතන බලන්න මෙතන රිසර්ච් 212ක් සාමාන්‍යයෙන් පෙන්නනවා ඉතින් ඊටත් වඩා වැඩි يعني යුනිවර්සිටිස් 212ක් මෙතන පෙන්නනවා තව යුනිවර්සිටිස් තියෙනවා මේ මෙතන 212ක් සාමාන්‍යයෙන් පෙන්නනවා ඒගොල්ලෝ හරි ඉතින් මෙතන දාලා තියෙන රෑන්ක් එක ඔයාලට පෙන්නනදී පළවෙනි රෑන්ක් එක තියෙන්නේ අපි කියනවා මේ මෙතන කැල්ටෙක් කියන්නේ මේක තමයි කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියලා එක තමයි නම්බර් 1 තියෙන කැලිෆෝනියා වල තියෙන යුනිවර්සිටි එකක්. ඉතින් ඒක තමයි කෙමිස්ට්‍රි රෑන්කින් වල පේනවා. මේ කෙමිස්ට්‍රි රෑන්කින් කියලා පේනවා. දැන් මෙතන කෙමිස්ට්‍රි වල ආපිනවා ඇනලිටිකල්, බයෝකෙමිස්ට්‍රි, ඉනෝර්ගනික්, ඕර්ගනික්, ෆිසිකල්. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් කැම්පස් වල ඉතින් දැන් මේ කැම්පස් වල කෙමිස්ට්‍රි ඕර්ගනික්, බයෝකෙමිස්ට්‍රි ඉතින් සෙට් එකම තියෙනවා. ඉතින් එතකොට තමයි පස්සේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ තමයි අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවට අහනවා ඕගොල්ලන්ට තෝරන්න කියලා. ඒ කියන්නේ මම වැඩියෙන්ම කැමති ඇනලිටිකල් PhD එකක් කරන්නද, මේකක් කරන්නද, මේකක් කරන්නද සමහරවිට සිලෙක්ට් කරන්න තියෙනවා ඔයගොල්ලෝ ප්‍රොෆෙසර් කෙනෙක්ට කලින් ඊමේල් එහෙම දාලා ප්‍රොෆෙසර් රිප්ලයි කරලා තියෙනවා නම් එයා ගන්න කැමතිද ඔන්න ඔය වගේ දේවල් විස්තර ටිකක් තියෙනවා ඉතින් ඒවා පස්සේ අපි බලමු ඉතින් මෙතන රෑන්කින් සාමාන්‍යයෙන් පෙන්නනවා පේනවා දැන් මේ පළවෙනි තුනම දෙවෙනි එකට තියෙනවා මැචසුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි දැන් ඒකත් බලන්න මේ දෙකම රෑන්කින් වලට සංගතම් දෙකම එක එක තියෙන මේ පළවෙනි තුනම එක තියෙන ඊට පස්සේ හාවර්ඩ් එක තියෙනවා හතර ස්ටෑන්ෆර්ඩ් ඉතින් මේ වගේ යුනිවර්සිටි සෙට් එකක්ම තියෙනවා ඉතින් මෙහෙම පල්ලෙහාට යන්න යන්න ඕගලන්ට මේ යුනිවර්සිටිස් පෙන්නනවා ඉතින් මේ කියන්නේ කෙමිස්ට්‍රි රෑන්කින් යුනිවර්සිටි දැන් සාමාන්‍යයෙන් කියන්නේ නම් එහෙම කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේ මේක ප්‍රශ්නයක් නෑ මොකක් හරි යුනිවර්සිටි එකකට ඕගලන්ට සෙට් වුණා නම් ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පළවෙනි 100 ඇතුළත යුනිවර්සිටි එකකට ගියා නම් හොඳයි කියන එක සාමාන්‍යයෙන් ඉතින් කියනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට කැමති ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් රෑන්කින් වැඩි වෙනවා කියන්නේ රික්වයර්මන්ට්ස් ටික වැඩි දැන්. නිව්යෝක් යුනිවර්සිටි, ඇරිසෝනා යුනිවර්සිටි එක තියෙනවා. දැන් මම ඉන්න යුනිවර්සිටි එක බේලර් යුනිවර්සිටි එක. දැන් රෑන්කින් කේ මේ දින 74 බේලර් යුනිවර්සිටි එක රෑන්කින් බෆලෝ යුනිවර්සිටි කැලිෆෝනියා මේ වගේ මෙතනින් කැමති යුනිවර්සිටි එකක් ඕන මෙතනින් සෝට් අවුට් කරලා ගන්න පුළුවන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් සමහරවිට 170 ගණන් වුණත් තියෙනවා 170 ගණන් ඒවා ඉන්න කට්ටියත් මම දන්නවා සමහර අයගේ ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ කොහොම හරි ගිහිල්ලා PhD එක කරන්න නේද මේ ඇමරිකාවට ඕගොල්ලන්ට එන්න තියෙන පාරක් තමයි මේක හරි ඉතින් එහෙනම් යුනිවර්සිටි මෙහෙම කළා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් මම නම් කියන්නේ පළවෙනිම පාර දැන් ඕගොල්ලෝ කරද්දි මෙහෙමයි මේකට වෙලාව වෙන් කරන්න ඕනේ වෙලාව වෙන් කරන්න නැතුව ඉතින් මේ වැඩ කරන්න බෑනේ ඉතින් මම නම් කියන්නේ එකින් එක අරගෙන නිකන් ඒ වෙබ්සයිට් එකට යන්න වෙබ් දැන් උදාහරණයක් අපි ගමු දැන් මම බේලර් යුනිවර්සිටි එකට ගිහිල්ලා පෙන්නන්නම් මොකද මගේ යුනිවර්සිටි එක මම මේ ගැන ගොඩාක් විස්තර දන්න ඉන්න සේරම දන්නවා කියලා කියන්නේ නැහැ හරි අපි ඔන්න මම විදේශ අතරින් තෝරගත්ත පස්සේ බේලර් යුනිවර්සිටි කියලා ගැහුවා මම මේ කලින් මේ සර්ච් කරලා තියෙන හින්දා ඒක පෙන්නනවා හරි මම බේලර් යුනිවර්සිටි කියලා නිකන් ගැහුවා එතකොට සාමාන්‍ය මෙතන පෙන්නනවා මේ විස්තර ටිකක් දාලා තියෙනවා මේක මෙහෙම කියලා යුනිවර්සිටි ඇතුළට යම් මෙන්න මෙහෙම තමයි මේ එකින් මේ හැම හැම ඕගොල්ලෝ අර US News website එකේ දැක්ක හැම එකකටම හරි හැම එකකටම මේ හැම යුනිවර්සිටි එකකටම මේ වගේ වෙන වෙනම website එකක් තියෙනවා website එක මේක
වෙනස් වෙනවා. ඉංග්‍රීසියට ඉංග්‍රීසියකට මේ වැඩ ටික වෙනස් වෙනවා. ඉතින් මේ ෆුට්බෝල් මැච් එක මෙහෙ දන්නව නේද ඔයගොල්ලෝ? මෙහෙ දැන් නැතුව ඇති සමහර ලාවට. මෙහෙ ඇත්තටම ෆුට්බෝල් කියලා කියන්නේ අර අපි කියන ෆුට්බෝල් නෙමෙයි, කකුලෙන් ගහන ෆුට්බෝල් නෙමෙයි, මේගොල්ලෝ කියන්නේ අපි ෆිෆා නෙමෙයි. මේ ෆුට්බෝල් කියලා වෙනම අර මම කියන්නේ ෆුට්බෝල් හා රග්බි එකට එකතු වෙලා හැදිච්ච ගේම් එකක් විදිහට එකක් ෆුට්බෝල් කියලා දෙන ඇමරිකන් ෆුට්බෝල් කියලා. ඒ බෝලට කියන නම තමයි ෆුට්බෝල් එක කියලා කියන්නේ. මේ ඉතින් එක වෙනම එකක්. ඉතින් අපිත් මැච් බලන්න ගියා, මම සමහර ෆොටෝස් උත් මම කියන්නේ දැම්මා. ඉතින් වෙනම දෙයක්. ඉතින් අලුත් දේවල් ගොඩක් තියෙනවා. රයිට්. ඉතින් මෙහෙම ගිහලා ඔයගොල්ලෝ මෙතනින් ඇඩ්මිෂන්ස් තියෙනවා. ඇඩ්මිෂන්ස් වලින් ඔයගොල්ලෝ මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති ග්‍රැජුවේට් ස්කූල් ඇඩ්මිෂන්ස් කියලා. ඒකට යන ගොඩක් වෙබ්සයිට් වල මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ තන හොයාගන්න එක තමයි ඕනේ. හරි. ඉතින් මෙතන how to apply ඒ ටිකක් තියෙනවා. ඉතින් මෙතන මම පොඩි දෙයක් තව කියන්නම්. දැන් සමහර ලාවට මේක පොඩ්ඩක් හොයාගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන් තැන් තැන් වලට ගිහිල්ලා. ඉතින් හොඳම දේ තමයි මෙතන බේල් යුනිවර්සිටි කියලා ගහලා. දැන් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි නම් කරන්නේ කෙමිස්ට්‍රි කියලා ගහම කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් කියලා එනවා. එහෙම නැත්නම් කෙමිස්ට්‍රි ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් කියන එක ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඒක කළා එතනම නැත්නම් කෙමිස්ට්‍රි PhD කියලා තියෙනවා. කෙමිස්ට්‍රි PhD කියලාම ගහන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් කලාට පෙන්න පළවෙනිම දෙවෙනි ලින්ක් එකෙන් කෙලින්ම යන්න පුළුවන්. මොන දැන් මෙතන වෙනු මම ගියා. රයිට්. හරි. දැන් මේ අපේ බේල යුනිවර්සිටි වෙබ්සයිට් එකේ පෙන්න ගිය. ඉතින් මෙතන මේ විස්තර ඉතින් කියවන්න මේ වෙලාව අරගෙන කියවන්න දැන් නැත් වචන තියෙන්න පුළුවන්. ඉතින් ඒවා හොයන්න එහෙම ලොකු ඉංග්‍රීසි දැනුමක් ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස් ලා දන්නවා. මොකද ඒගොල්ලන්ට හොඳටම ඉංග්‍රීසි ඉංග්‍රීසි බෑ. ඉංග්‍රීසි මව භාෂාව නොවන රටවලට දෙහිහින් තමයි IELTS වගේ එක්සෑම් ඒගොල්ලෝ කළා අපිට මෙහෙට ගන්න. ඉතින් මෙහෙට අහම වෙනම ඉංග්‍රීසි කෝස් එකක් අපිට ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස් ලා කරන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිත් ආසම කෝස් එකක් ඒක නේද අපිටත් මිස් ටන්න කියලා එක්කෙනෙක් එක කරන්න. ඉතින් එයා හරි ලස්සනට කෝස් එක ගන්නවා. ඒක අපිට වෙනම ඇමරිකන් ළමෙක් එක්ක කතා කරන්න තියෙනවා සතියේ මැද දවසක පැය භාගයක්. ඉතින් ඒකෙදි ඒකත් හරි ඉන්ට්‍රෙස්ටිං කොටසක්. ඉතින් මොකද ඒතකොට ඒගොල්ලෝ අපේ තියෙන තම වැරදි වෙන තැන් මොන හරි පොඩි පොඩි පොයින්ට් තියෙනවා නම් ඒ පොයින්ට් කියලා දීලා. ඉතින් එහෙම හරි ලස්සනට යන දෙයක්. ඉතින් ගොඩක් හෙල්ප්ෆුල් හැමෝම අපිත් එක්ක ඉන්න ළමයි වුණත් අපි ක්ලාස් වල උගන්නන ළමයි වුණත් නේද ඒගොල්ලොත් සමහර දේවල් අපිට කියනවා. මෙහෙම වටහම ඒගොල්ලෝ කියන සමහර ස්ලෑංග්ස් එහෙම තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන ඉතින් අපිත් අල්ල ගන්නවා මොකද්ද මේ කියලා එහෙම අහලා. ඉතින් හරි හරි ඉන්ට්‍රෙස්ටිං හරි ජොලි. ඉතින් වැඩේ කරන්න පුළුවන්. ඉතින් හරි අපි බලමු. එතකොට ඇප්ලයි කියන එකට මම විස්තර කියවන්න මේක අරගෙන මෙතන ඒ වීඩියෝස් ටිකක් තියෙනවා. මෙන්න මෙතන මේ ඇත්ත මේ ලංකාවේ අක්කා කෙනෙක්ගේ තව මේ ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස් සෙට් එකක් කතා කරන වීඩියෝස් ටිකක් තියෙනවා. ඒවත් බලන්න සයන්ස් බිල්ඩින් එක. රයිට්. හරි. ඉතින් මෙතන ඊට පස්සේ කෙමිස්ට්‍රි ග්‍රැජුවේ ඇප්ලයි කියන එකට කලිම යන්න අපි. ග්‍රැඩ් ස්කූල් කියන එක දාන්න. ඊට පස්සේ මෙහෙමයි මෙන්න මෙතන මේ හැම ගොඩාක් හැම වෙබ්සයිට් එකකම දැන් සමහර වෙබ්සයිට් තියෙනවා ඒගොල්ලන්ගේ ගොඩාක් වෙබ්සයිට් වල ඇප්ලිකේෂන් පෝර්ටල් එක තියෙන්නේ. ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක තියෙන්නේ මේ 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 මේක ඇතුළේ. මෙතන ගන්න පුළුවන් මෙතන මේ රිටර්නින් යූසර්ස් කියලා ලොගින් කියලා තියෙනවා. ෆස්ට් ටයිම් යූසර්ස් කියලා ක්‍රියේට් ඇන් account කියලා තියෙනවා. මෙහෙම ක්‍රියේට් ඇන් account කියන එක ක්ලික් කරන්න. එතකොට මෙතන තියෙන ඔයගලන්ට ඔයගලන්ගේ විස්තර ටික දාලා පාස්වර්ඩ් එකක් දාලා මේක හදාගන්න. ඉතින් පොදුවේ මට මතකයි මම මේ ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් කරන්න පටන් ගත්තී ඇතුළ ඇප්ලයි කළා PhD එකට යන්න chance එක හම්බෙලා තමයි බෑ ලංකාවේ හිටියේ. මේ මගේ යාළුවෙක් හිටියා මට කිව්වා මේ පාස් මොකද අපි ගොඩාක් යුනිවර්සිටි වල මේ වගේ ගිහිල්ලා අපි ඇප්ලයි කරනවනේ ඇප්ලයි කරද්දී account එක හදනවා. ඉතින් එකම password එක පාවිච්චි කරන්නකො ඒතර ලේසි එකට log වෙන්න ඕනේ හින්දා මතක තියාගන්න ලේසි මොකද password අමතක වෙලා ඊට පස්සේ ඔක කරදර වෙන හින්දා. ඉතින් ෆස්ට් නේම් මේ සේර මොගොල්ලෝ දාන්න. ඉතින් මේ වෙද්දි ඔයගලගේ පාස්පෝර්ට් එක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. මොකද ගොඩක් ඒවා පාස්පෝර්ට් එක පාස්පෝර්ට් අංකය ගහන්න තියෙනවා. පාස්පෝර්ට් සමහර වෙලාවට PDF එක අප්ලෝඩ් කරන්න තියෙනවා. පොකටත් පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඒක හදාගෙන නැත්තම් දැන්ම හදාගන්න පාස්පෝර්ට් එක හදලා ඇප්ලයි කරන්න. සෝරි පටන් ගන්න. ඉතින් මෙහෙම මේක ඔයගොල්ලෝ හදාගන්න. ඉතින් මම පස්සේ වීඩියෝ එක ඔයගලන්ට මේ වගේ ඇප්ලිකේෂන් එක ඇතුළට ගිහිල්ලා හදලා ගන්න එක පෙන්වන්න. ඉතින් මේක ඔයගලන්ට කරන්න පුළුවන් කළා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න. දැන් අද මේක ඔයගොල්ලෝ account එක හැදුවා කියලා ඔයගලන්ට හෙට මේක submit කරන්න ඕනේ. අද මේ තව පැයකින් submit කරන්න ඕනේ. ටික ටික application එක පුරවන්න පුළුවන්. ටික ටික application එක පුරවන්න පුළුවන්.
හරි මේක අර පොඩි රිවිව් වීඩියෝ එකක ඉඳන් මම මේ ඇප්ලිකේෂන් පුරවණය වගෙන යන්නේ මොකද මෙතනින් පස්සේ තමයි account එක හදලා තමයි ඇප්ලිකේෂන් එකට ගිහින් ඒකේ ගොඩක් ඒවා steps ගොඩක් තියෙනවා ඒ steps වලින් තමයි ටික ටික යන්න තියෙන්නේ right මම ඔන්න ආපස්සට ආවා right ඉතින් ඇප්ලිකේෂන් එක හැදුවෙන් පස්සේ ඔයගලන්ට මෙතන login කියන එකෙන් ගිහිල්ලා ඕන වෙලාවක මේ ටික ගහලා apply වෙන්න මේ portal එක ඇතුළට log වෙන්න පුළුවන් right හරි ඉතින් එතකොට ඊට පස්සේ මෙතන right PhD degree කියන එකට අපි යන්න ආයේ ගිහිල්ලා requirements වලට යනවා right ඔව් මේ තමයි PhD handbook එක මේක ඔයගොල්ලෝ අපිට මේ campus එකට ආවම ඔයගොල්ලන්ට මේක දුන්නා බලන්න මෙතන entrance requirement තියෙනවා ඔව් all students entering MS should have bachelor's degree equivalent to BSc chemistry or biochemistry. ඔව් ඒකම කියනවා ඩිග්‍රියක් තියෙන ඕනේ කියන එක GPA එක තියෙනවා ඒක මම තව ටිකින් පෙන්නන්නම්. හැබැයි යුනිවර්සිටි වෙබ්සයිට් එකේ වෙබ්සයිට් එකට සමහර ලවල් නිකම්ම ඒගොල්ලෝ ලස්සනට දාලා දෙනවා මෙන්න මේ රිකුවයර්මන්ට් එක තමයි අපිට ඕනේ. IELTS score එක මේක, මේ score එක මේක එහෙම කියලා. දැන් පොඩ්ඩක් සමහර ලවල් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් චුට්ටක් සර්ච් කර කර බලන්න ඕනේ. एक मैंने देना पोटेंशियल स्टूडेंट्स आर इवेलुएट यूजिंग होलिस्टिक कमिटी रिव्यू प्रोसेस एज इन परफॉर्मेंस इन द इन पास्ट कोर्सेस रिलेवेंट रिसर्च एक्सपीरियंस पर्सनल स्टेटमेंट एंड लेटर ऑफ रेफरेंसेस आई थिंक मेतन रेफरेंस लेटर्स ओगोलो यूएस वाले ना हमें के में आवश्यक देखा यह मैंने तन तूना रेफरेंस लेटर्स इलेनवा इधर ओगोलो अंडर ग्रेजुएट ओगोलो डिग्री करापू मैडम लेस वाला ඒගොල්ලොත් එක කන්ටැක්ට් එක තියාගන්න. ඒගොල්ලන් තමයි මේ රෙෆරන්ස් ලෙටර්ස් ටික එවන්නේ. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් ෆිල් කරන්න තියෙනවා. එතකොට කැම්පස් එකේම දැන් කැම්පස් එකේ ඊමේල් ඇඩ්‍රස් ඒගොල්ලන්ට දාන්න. ඔයගොල්ලෝ නිකන් Gmail වගේ ඒවා දාන්න බෑ. ඒගොල්ලෝ මෙන්ෂන් කරලා දෙනවා. يعني කැම්පස් එකකින් ඉන්න කැම්පස් එකේදී ඒගොල්ලන්ට ඊමේල් ඇඩ්‍රස් එකක් දෙනවනේ කැම්පස් ඊමේල් එක. ඒක පාවිච්චි කරන්න ඒවා ඉතින් අපිට පස්සේ හදාගන්න පුළුවන් කියන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒ විස්තර. මැඩම් ලෙස වල ඒවා දාති කැම්පස් ඊමේල් ඇඩ්‍රස්ම ඒගොල්ලන්ගේ දාන්න. right මේ PhD දෙකටම තියෙන විස්තර ටික තියෙන්නේ හරි අපි ආපස්සට යන් ගිහිල්ලා බලමු මේ කොතනද මේ requirements ටික තියෙන්නේ කියලා මෙතන හරි මෙතන මම මෙතන FAQ කියන්නේ frequently asked questions set එකට යනවා උදේ ඒකේ ඔන්න විස්තර ගොඩක් ඒවත් තියෙනවා මම කියන්නේ ඒක ඒක හැම්බලෙන් බාන්න කියලා අතන විස්තර පෙන්නන්න ඕනේ මෙතන තියෙනවා බාන්න විස්තර දාලා when is the deadline for applications අන්න බන්න ජනවාරි 5 තමයි ඩෙඩ්ලයින් එක. දැක්කද? ජනවාරි 5 ඩෙඩ්ලයින් එක ඊට කලින් සබ්මිට් කරන්න ට්‍රයි කරන්න අනිවාර්යෙන්. ට්‍රයි කරන්න මේ අනිවාර්යෙන් සබ්මිට් කරන්න ගොඩක් වෙලාවට ඔය ඇප්ලිකේෂන් ප්‍රොසෙස් මේක අර මේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් විදිහට තමයි ප්‍රොසෙස් එක පටන් ගන්න. ඕගොල්ලෝ කලින් ඇප්ලයි කියන්නේ ඉක්මනට ඇප්ලයි කරොත් එහෙම ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක ඉක්මනට රිවيو කරන්න පටන් ගන්නවා. ඒ හින්දා ඕගොල්ලන්ගේ සමහරවිට ගොඩාක් රිසර්ච් තිබ්බත් ජනවාරි අන්ති ජනවාරි මුල් ටිකේ සබ්මිට් කරලාට සමහරවිට chance එකක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ටච් එකේ ඉන්න ඒ ටිකත් එක්ක right ඒකම what documents are required කියලා දැක්කද ඒ ටික දාලා තියෙනවා CV එක transcript 3 letters of recommendation personal statement right band එක විස්තරත් දාලා තියෙනවා කොච්චරක් තියෙන්න ඕනේද page දෙකක් පහක් විතර ඒගොල්ලෝ තියෙන්න ඕනේ TOEFL IELTS හරි එහෙම නැත්නම් GRE and subject GRE are optional. ඇත්තටම මම නම් GRE කළේ නැහැ. ඉස්සර සාමාන්‍යයෙන් ටික කාලයකට කලින් අවුරුදු මං හිතන්නේ 5-6කට කලින් ඇප්ලයි කරපුවා නම් ගොඩක් අය මේ GRE කියන කෝස් එකත් කළා තමයි ආවේ. ඉතින් ඒක කරොත් chance එක වැඩි කියනවා. ඉතින් ඕගලන්ගේ GPA සාමාන්‍යයෙන් 3ට වඩා තියෙනවා නම් ඕගලන්ගේ IELTS එකගොල්ලෝ ඉල්ලන ගොඩක් ඒවා 6.5 තමයි IELTS ඉල්ලන්නේ. 6.5 7 වගේ තියෙනවා නම් හොයිට වැඩියෙන් තියෙනවා නම් ඉතින් ඕගලන්ට අවශ්‍ය නම් GRE කරන්න. දැන් මෙහි දැන් මාත් එක්ක මේ apartment එකේ ඉන්නවා. ඉන්න මගේ කයාලිය ෆිසික්ස් ෆිසික්ස් PhD කරන්න ආපු කෙනෙක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් එයා නම් එයා GRE කරලා තිබ්බා. මම GRE කළේ නැහැ. නැහැ ගොඩක් කෙමිස්ට්‍රි තමයි මම කියන්නේ GRE අපේ කට්ටිය කවුරුත් කළා නැහැ. දන්න තරමින්. හරි ඒකම සබ්මිට් කරන හැටි දාලා තියෙනවා apply කරන හැටි IELTS valid අවුරුදු දෙකයි ඒ කියන්නේ ඒක මේක සාමාන්‍යයෙන් කොහොමත් IELTS හෝ TOEFL දෙකම ඔගොල්ලෝ අවුරුදු දෙකයි valid වෙන්නේ
ජීආරය අවුරුදු පහක් තියෙනවා. ඉතින් ඒ විස්තර දාලා තියෙනවා. මෙන්න බලන්න මෙතන දාලා තියෙනවා මිනිමම් GPA එක ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකට 3 කියන එක දාලා තියෙනවා. මෙතන IELTS එකක් මේගොල්ලෝ දාලා නැහැ. 6.5 තමයි සාමාන්‍යයෙන් IELTS එක. ඔච්චර ඔයගොල්ලන්ට කල් යනවද? ඔව්. මෙන්න මෙතන තව වැදගත් දෙයක් ස්ටයිපන්ඩ් එක. ස්ටයිපන්ඩ් එක කොච්චරක් ඔයගොල්ලන්ට ගෙවනවද කියන එක. දැන් මෙතන දැන් මේ තියෙන අතරම අවුරුද්ද ගාන, කියන්නේ අවුරුද්දට ඩොලර් 30,000ක් ඔයගොල්ලන්ට ගෙවනවා. ඉතින් අවුරුද්දට ඩොලර් 30,000ක් කියන්නේ සාමාන්‍යයෙන් මාසෙට ඩොලර් 2,500ක්. ඉතින් සාමාන්‍යයෙන් මේ ගාන ගොඩක් හොඳ ගාණක්. මාසෙට ඔයගොල්ලන්ට ඒ ගාන ගෙවනවා. ඒක ගෙවන්නේ ඔයගොල්ලන්ට ඕගොල්ලෝ මෙහෙදි TA එහෙම නැත්නම් ටීචින් ඇසිස්ටන්ට් කියන ඔයගොල්ලෝ කරන්න ඕනේ. කියන්නේ මෙහෙනම් දැන් මමත් ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙත් මම කිව්වා මම ඇමරිකන් ළමයිගේ ක්ලාස් දෙකක් කරනවා, ලැබ් දෙකක් මම රන් කරනවා දවස් දෙකක. කළේ ඒගොල්ලන් ග්‍රේඩින් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ ටිකට තමයි සතියේ දෙක ප්‍රැක්ටිකල් එක ගන්න ගෲප් දෙකක් තියෙනවා. ළමයි 20 ගාණක් වගේ ඉන්නවා එකක, අනිත් එකෙත් ඒ වගේ ඉන්නවා. ඉතින් ඔහොම තමයි ඒකකට තමයි මට ඒගොල්ලෝ සල්ලි ගෙවන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් US ළමයි US PhD කරන්න අපල ළමයි තේදී එහෙම කරනවා. ඒක හැමෝටම පොදුවේ තියෙන ප්‍රොසෙස් එකක්. ඒකට තමයි ඒගොල්ලෝ අපිට ගාණක් ගෙවන්නේ. ඉතින් ගොඩක් වෙලාවට PhD 3 year PhD තියෙන ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියා යුරෝප් ගත්තාම ඒගොල්ලන්ගේ මේ TA කියලා ප්‍රොසෙස් එකක් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ අවුරුදු 3යි ඩිග්‍රිය, 3යි PhD එක ඉවරයි. ඉතින් අපේ ඒ ප්‍රොසෙස් එකත් යනවා. ඒකම දැන් PhD එක USA වල ගත්තාම සේරම අවුරුදු 5ක්, සාමාන්යයෙන් 5ක්. ඊට කලින් වල අවුරුදු 4මයි ග්‍රැජුවේට් වෙන්න පුළුවන් හොඳ ලෝකල් වැඩ කරගෙන ගියොත්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඉතින් ඕගොල්ලෝ වැඩ කරන්න කාත් එක්කද හැමදේමත් එක්ක. ඉතින් අවුරුදු මෙහෙදි අවුරුදු දෙකකින් ඕගලන්ට කැන්ඩස් ප්‍රී කැන්ඩස් එක්සෑම් කියලා එක්සෑම් එකක් තියෙනවා. ඕගලන්ගේ රිසර්ච් එකේ ඕගොල්ලෝ ප්‍රපෝසල් එක දීලා, ඒ රිසර්ච් ආටිකල් ලියන්නේ කොහොමද, ප්‍රපෝසල් ලියන්නේ කොහොමද, සේරම ඕගලන්ට මේ පළවෙනි අවුරුදු දෙක ඇතුළත කෝස් වලදී පටන් ගන්නවා. අපිටත් දැන් ඔය මේ රයිටින් ගැන වෙනම කෝස් එකක් ඊළඟ සෙමෙස්ටර් එකේ පටන් ගන්නවා. ඒක ඊට පස්සේ 3rd year එකේ තමයි ඕගලන්ගේ කැන්ඩස් එක්සෑම් එක කියලා එක්සෑම් එකක් වලට එතන එක්සෑම් එකක් මෙහෙනම් තියෙන එක ප්‍රසන්ටේෂන් එකක් මම විනාඩි 45ක වගේ ඔයගොල්ලෝ රිසර්ච් එක කරන දේවල්, ඒ දේවල් ගැන. ඊට පස්සේ තමයි ඒ බඩ ටික පටන් අරගෙන එහෙම යන්නේ. ඉතින් ඒ හින්දා ඒක තමයි මෙහි අවුරුදු 5 වෙන්නේ. මේ ටීචින් ඇසිස්ටන්ට් ඒවල ටිකක් තියෙනවා. අවුරුදු දෙකේ දෙකකින් පස්සේ ඔයගොල්ලෝ මේ එක්සෑම් එක කියන්නේ ප්‍රී කැන්ඩසි ඔයගොල්ලෝ ඒ ටික ෆේල් වුණොත් ඉතින් ඔයගොල්ලන්ට මෙසේජ් එක දීලා එවනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය මෙහි ප්‍රොසෙස් එක. ඒක වෙනස් වෙනවා යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට. ඔයගොල්ලෝ අර දැන් ඉස්සෙල්ලා මං කිව්වා හෑන්ඩ් බුක් එකක් වගේ තියෙන එක හරියට කියවන්න යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට ප්‍රොසෙස් ටික පොඩ පොඩ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ එක එක යුනිවර්සිටි දැන් වේකෝ තමයි අපේ නගරේ නේද, විස්තර දාලා තියෙනවා. පොඩ්ඩක් අපි ආයෙ ගිහිල්ලා බලමු අතන registration requirements වලට ගිහි මෙතන ගන්න. admissions වලට යන්න මෙතන grad school එකට මං ගියා. admissions set එකට information මේ වැඩවන්නේ ක්ලික් කරලා බලන්න. මේ මේ තියෙන දේවල් ක්ලික් කරලා බලලා ඒ විදිහට එම යන්න. එතනින් chemistry තෝරන්න. ඔව් මෙතන අපිට තව විස්තර ඒක ගන්න ඕනේ. එක එක දේවල් මෙතන තියෙනවා. how to apply program එක මේ තියෙනවා. අදවන ෆෝල් එක දැන් මෙහි අපි ගොඩක්ම මෙහි ගොඩක්ම කට්ටිය ෆෝල් එකට තමයි ගන්නේ. ෆෝල් එක කියලා කියන්නේ අගෝස්තු ඉන්ටේක් එක. ඉතින් ඒකට ගන්න මමත් ආවේ දැන් ගිය පාර අගෝස්තු, ගිය අවුරුද්ද අගෝස්තු, කියන්නේ මේ අවුරුද්ද අගෝස්තු ආවේ. ඉතින් දැන්මම apply කරන්න පටන් ගන්න. ට්‍රාන්ස්ක්‍රිප්ට් දේවල් GPA ගන්න තිබ්බා. ඔව් මෙන්න හරි මෙතන තියෙන ඔන්න TOEFL IELTS requirement අපි දැන් ක්ලික් කරමු. TOEFL IELTS මෙතන IELTS business එකට ඒගොල්ලෝ 7 ඉල්ලනවා. ඕල් අදර් කියන්නේ ඕල් අදර් chemistry biology හැමකටම 6.5 තමයි GPA එක මේ IELTS එක ඉල්ලන්නේ. දැක්කද? ඉතින් ඒවා දැන් සමහර දැන් මෙතන පොඩ්ඩක් අපිට ආයෙ ගිහලා චුට්ටක් බලා ගන්න උනා ඉන්ටර්නැෂනල් මේ ඉන්ටර්නැෂනල් ඇප්ලිකන්ට්ස්. මොකද මේ ඇප්ලයි නව් එකේ ඔයගොල්ලෝ ඇත්තටම ඉන්ටර්නැෂනල් ඇප්ලිකන්ට්ස් කියන එක තමයි ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. දැන් මෙතන නේද
ඉස්කෝ මත ඉන්ටර්නල් ගන්න ස්ටඩදමයි තියෙන්නේ මොකද මේ කට්ටියට ඒක අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා අර ග්‍රැඩ් ස්ටුඩන්ට් ග්‍රැඩ් ස්කූල් එකට ගිහිල්ලා ඕගොල්ලෝ අර ඇඩ්මිෂන් වල ඉන්ටර්නැෂනල් ඇප්ලිකන්ට් කියන තැනට යන්න. එතකොට ඕගොල්ලන්ට එතනින් තමයි ඉන්ටර්නැෂනල් ප්‍රොසෙස් එකත් එක්ක යන්නේ. ඉතින් එක විදිහට තමයි ඇප්ලිකේෂන් ෆිල් කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට අර විස්තර ටිකක් තියෙනවා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට. මොන හරි ප්‍රශ්නයක් ඕගොල්ලන්ට හිතමුකෝ තියෙනවා කියලා මෙතන. දැන් හිතමු ඕගොල්ලන්ට මේක එක්ක හොයාගන්න බැහැ IELTS එක. එහෙම නැත්නම් GPA කොච්චරක් ඉල්ලනවද හොයාගන්න බැහැ. එහෙනම් ඕගොල්ලන්ට කෙලින්ම පුළුවන් මේකේ තියෙනවා මේ දැන් ඉන්ටර්නැෂනල් ඇඩ්මිෂන්ස් ඇට් වේල මෙතන මේ වගේ තියෙනවා. අර මේකේ මේ පෙන්නන්නම් ඕගොල්ලන්ට. අර මේ ග්‍රැජුවේට් කෝඩිනේටර් කෙනෙක්, ග්‍රැජුවේට් කෝඩිනේටර්. ඒ ග්‍රැජුවේට් කෝඩිනේටර් ඕගොල්ලෝ සර්ච් කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ ඒ කියන්නේ ඕගොල්ලෝ ඊමේල් එකක් දැම්මම එයාට එයා ගොඩක් ඉක්මනට ගොඩක් කලකට ප්‍රතිචාර දක්වනවා නේ, දක්වනවා. එතකොට ඒක දැන් ඔයගොල්ලෝ කෙලිම ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්නත් පුළුවන්, ග්‍රැඩ් ස්කූල් කියලා සර්ච් කරලා බලන්නත් පුළුවන්, ඊමේල් කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් එක. එතකොට ඒ ඊමේල් එක එහෙම ගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. මම මෙතන දැන් ඒගොල්ලෝ එතකොට ලින්ක් එකක් හරි එවනවා. මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න මේක විස්තර තියෙනවා කියලා කියන එක හරි ඒගොල්ලෝ පැහැදිලිවම කියලා තියෙනවා. ඉතින් වෙබ්සයිට් ඇතුළට ගියාම ඒවා ඉන්න කට්ටිය පෙන්වනවා. ඒක අපි වෙන දවසක ඒ වැඩ ටික කරමු. ඉතින් මොකද මේක ගොඩක් තව තියෙන හින්දා රයිට් හරි. ඉතින් එතකොට ගොඩක් හරි. එතකොට මේ වගේ ඔයගොල්ලෝ යන යුනිවර්සිටි ලිස්ට් එකක් හදාගෙන මේ එකින් එක මෙතනින්ම එක දැන් මේක දැන් යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි චිකාගෝ අපි ක්ලික් කරා කියලා හිතමු. දැන් මෙතනින් ක්ලික් කරාට ඇත්තටම අර වෙබ්සයිට් එක ඇතුළට ලින්ක් වෙන්නේ නැහැ. මෙතන එක විස්තර පෙන්වනවා. ඔයගොල්ලෝ ඉතින් එතන වෙන මේක ආයෙ Google සර්ච් කරලා තමයි ආයෙ ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් ඒ වගේ යුනිවර්සිටි සෙට් එකක් මගේ සෙට් කරගන්න. දැන් වේන් ස්ටේට් එකෙත් සමහරවිට ගොඩක් කටිනවා නේද. වේන් එකේ මට මගේ ඇඩ්මිෂන් ෆී එකක් නැහැ. මේ ඇප්ලයි කරන්න දැන් සමහර මෙතන එකපාරට තාම ඇප්ලිකේෂන් ෆී එක මෙතන ඩිරෙක්ට් පෙන්නලා තිබ්බේ නැහැ. මේකේ ඇප්ලිකේෂන් ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ෆිල් කරලා ස්ටාර්ට් කරලා ගියාම ඩොලර් 50 ගිය පාර තිබ්බා. ඉතින් සමහර ඒවා කියන ඇප්ලිකේෂන් ෆී එකක් නැහැ කියන එක දැන් ඒ වගේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් ඇප්ලිකේෂන් ෆී එකක් නැහැ කියන දේ එක්තරා දුරකින් තරඟේ වැඩි. ඒ සේරම ඒක ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් සේරම ෆිල් කරලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන මොහොතේ තමයි ඔයගොල්ලන්ගේ account details එල්ල ඒ විස්තර ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. නැත්තම් අර ඇප්ලිකේෂන් එක පටන් ගන්න ඔයගොල්ලන්ගේ එහෙම සල්ලි ගවන්න ඕනේ නැහැ. ඉතින් දැන් මේ හැම එකෙම graduate program එකේ MSc එකටද ඔයගොල්ලෝ apply කරන්න, PhD එකටද ඔයගොල්ලෝ apply කරන්න කියන එකත් ඒගොල්ලෝ ගොඩක්ම අහනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක බලලා හරියකට ඕගලන්ට හරිය කියන්නේ දැන් මම නම් මමත් ඇප්ලයි කරද්දි දැන් MSc වලට කීප එකට දැම්මා, PhD MSc දෙක තුන දෙකකට වගේ දැම්මා, ඒ ටික PhD දැම්මේ. ඉතින් ඒකට හේතු වෙන ප්‍රධාන දේ තමයි හොඳම දේ තමයි මොකද දැන් මොකද බැරිලා හරි PhD එකක chance එකක් ආවේ නැත්නම් MSc එකක් කරන තියෙන chance එක තව වැඩි. ඉතින් අතන මට MSc මම හිතන්නේ දෙකක් විතර ආවා. ඒත් වැඩේ තියෙන්නේ MSc එක අවුරුදු දෙකයි. හැබැයි MSc එකේදී අපිට දෙන ස්ටයිපන්ඩ් එක අඩුයි. සාමාන්‍යයෙන් මම දැන් ඩොලර් 1000ක් හෝ 1200ක් ඒක වෙනස් වෙනවා. ඉතින් දැනින් දැනට වෙනස් වෙනවා. ටිකක් අඩුයි. يعني MSc opportunities ටිකක් අඩුයි. PhD වලට තමයි ගොඩක්ම chance එක තියෙන්නේ. ඒක. ඉතින් එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මොනවා හරි විස්තර දෙනවා ඔයගොල්ලන්ට ඒක මම අහන්න පුළුවන්. කමෙන්ට් එකක් විදිහට දාන්නත් පුළුවන්. හරි. ඉතින් මේ IELTS TOEFL exam එක මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අපි බේලර් යුනිවර්සිටි එකේ විස්තර කතා කරද්දී IELTS TOEFL ඒගොල්ලෝ පෙන්නවා. ඒකේ රිකුවයර්මන්ට් දාලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ යුනිවර්සිටිස් තෝරද්දී ඒවා විස්තර බලද්දී ඔයගොල්ලන්ට ගන්න සෙපෙන යුනිවර්සිටියක් හරියට තෝරගන්න. ඒකම IELTS. දැන් ලංකාවේ ගත්තොත් IELTS IDP එකෙන් කරනවාද? මමත් IDP එකෙන් කළේ. ඒක බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් කරනවා. ඒකත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඉතින් ඔයගොල්ලෝ දැන් IELTS exam එක ගැන මම වෙන වීඩියෝ එකක් පොඩ්ඩක් ගේන්නම් ඔයගොල්ලන්ට. මේක දැන් මේක රිටන් එක්සෑම් එකක් තියෙනවා. එහෙම නැත්නම් කම්පියුටර් බේස් එක්සෑම් එකක් තියෙනවා. ඉතින් කම්පියුටර් බේස් එක්සෑම් එකේ ලකුණු ඒගොල්ලෝ ඉක්මන දවස් මම හිතන්නේ 5 වගේ දෙනවා. අරකේ දවස් 13ක් සති දෙකක් විතර යනවා. ඉතින් දැන් නම් මම හිතන්නේ මම කරද්දි මේක මට මතක 36000 ඔව් 36000 කොමාරි ළඟලන්න ඕක වෙනස් වුණා. මට මතක 37500 වගේ තමයි මට මතක. හැබැයි මම කරන්න සතියකට ඉඳන් පස්සේ ආයෝක 50000ට වැඩි වුණා. දැන් මම හිතන්නේ 60000කට කොහෙද? මතක දැන් නැවලනේ අසාරල එහෙම කරද්දි මම හිතන්නේ ඒගොල්ලෝ ඉතාලම අඩු 20000කටද මන්ද ඊටත් අඩු වෙනවද කියලා තිබ්බේ. ඉතින් ඒව බලන්න ඉතින් ඒවට යන වියදම හිතන්න ඕනේ. හරි වුණාට ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා නම් ඒ රිස්ක් එක අරගෙන අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. ඔයගොල්ලන්ට GAT එක තියෙනවා, ඔයගොල්ලන්ගේ GPA ඒවා තියෙනවා නම්
ඒ ගැට් එක දෙනවා නම් කෙලින්ම ඇප්ලයි කරන්න එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් IELTS exam එකට ඔයගොල්ලෝ register වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඒ website එකට යන්න IDP එහෙම නැත්නම් British Council ගිහම ඒගොල්ලෝ dates පෙන්නනවා. ඉතින් එතකොට දැන් මම නම් කොහොමද කියන්න තියෙන්නේ මේ exam එකට අපි අර එකම දේ මේක ඉංග්‍රීසි පුළුවන් බැරි කම ඉංග්‍රීසි සාමාන්‍ය knowledge එකක් ඔයගොල්ලන්ට තියෙනවනේ කොහොමද? හැබැයි මේක තියෙන speaking writing listening නේද speaking එකයි writing එකයි listening reading. හරි දැන් සාමාන්‍යයෙන් reading writing එක තමයි ටිකක් අමාරු වෙන්නේ. speaking listening එක තමයි exam එක පටන් ගන්නෙ. ඒක පොඩ්ඩක් listening speaking වෙනස් කතා වෙනස් වෙනවා. ඉතින් කොහොම හරි ඒක මහන්සි වෙන්න ඕනේ. ඒකට මහන්සි වෙන්න ඕනේ. දැන් මොකද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ මේ exam එකට register වුණාම ඒ exam ඒ කියන්නේ IDP එකෙන් නම් IDP එකෙන් එහෙම නැත්නම් British Council එකෙන් නම් ඒ website එකෙන් ඕගොල්ලන්ට වෙනම access එකක් දෙනවා. ඒකේ website එක ඇතුලේ videos වලට ඒ videos ඇත්තනම් YouTube එකෙත් නැහැ. ඕගොල්ලන්ට ඒ videos වෙනම ඕගොල්ලෝ ගන්න ඕනේ කල් මේ ඒක ඒ ඕගොල්ලෝ register වුණාම ඕගොල්ලන්ට දෙන chance එකක්. ඒකේ videos වල ඒගොල්ලෝ තව ගොඩක් point පෙන්නනවා. මෙහෙම තමයි මේක කරන්න ඕනේ, මේවා වෙන්න ඕනේ, මෙහෙමයි කියන එක. ඒකම මෙතන ඔයගලන්ට YouTube එකේ ගොඩාක් වීඩියෝස් ඉතින් මේ ගැන එහෙම තියෙනවා. සමහර ලාට ක්ලාස් තියෙනවා මේවට. හැබැයි මේකේ තියෙන ඉතින් අර මේකේ IELTS වල නම් දැන් මම මතක මම කරද්දි මේකේ ඔයගල දකින්නද IELTS වල පොත් තියෙනවා. පොත් සෙට් එකක් නේ, බුක් සෙට් එකක් තියෙනවා. මේ පොත් සෙට් එකේ එක පොත් එක තියෙන්නේ exam හතරක්. හැබැයි ඒ ඇත්ත IELTS exam නෙමෙයි, suggest කරපු වගේ නිකන් ඒ සෙට් එකේ තියෙන exam set ඒ වගේ exam set එකක්. ඉතින් ඒ පොත් ඒ සාමාන්‍යයෙන් කියලා දැන් ඔයගොල්ලෝ මම එද්දි මම මතකයි පොත් 17 වෙනි පොත මම මතකයි තිබ්බේ 17 විය යුතුයි මතක විදිහට. කොහමද ඔයගොල්ලෝ register වුණාම ඔයගොල්ලන්ට එක පොතක් නොමිලේ දෙනවා. online නිකන් Google search කරලා මේ ඕන එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි නිකන් මම ඕන නම් Google නිකන් search කරලා පෙන්නන්න මේ ඔය පොත් set එක මේ Google එකේ තියෙනවා. මේ සල්ලි කීයක්වත් දියවන්න ඕනේ නැහැ. free ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. free access තියෙනවා. IELTS PDF කියලා කිව්වත් කමන්නේ. IELTS PDF කියලා සර්ච් කරමු. හරි මම මෙතන මේ 13 වෙනි පොත ඔය වගේ මේ 18 18ත් ඇවිල්ලා වනේ 18 එන්න ඕනේ. ඉතින් ඒවට ගිහලා ඔයගලන්ට කෙලින් මේක ගන්න පුළුවන්. මම ඒගෙන වෙන වීඩියෝ එක ඔයගලන්ට ගේන්නම් ඒ කොහොමද මේ දේවල් ටික වෙන්නේ කියලා. ඉතින් මේ එහෙනම් ඒකට සාමාන්‍යයෙන් මොකද සති දෙකක් තියලා මේ මාස දෙකක් මම නම් මාස එකමාරක් වගේ තියලා නම් register වුණා උත්තර මට හිතුනා මොකද exam එක register වුණාම තමයි දැන් මේක මම කරන්න ඕනේ නේද, මේක මම register වුණා නේද, මගේ සල්ලි පොත මම දුන්නා නේද කියලා මේකට motivate වෙන්න මම මේක කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ අත්දැකීමත් එක්ක තමයි මම එහෙම වුණේ. ඉතින් එහෙම කළා මොකද ඒ marks ඔයගොල්ලෝ දාන්න ඕනේ අයි පස්සේ මේ ඔයගොල්ලෝ කරපු IDP හරි British Council හරි ඒගොල්ලන්ගේ marks ඔයගොල්ලෝ යවන්න ඕනේ application process එක වෙද්දි. එන කලින් පුළුවන් තරම් පටන් ගන්න මේ වැඩ ටික. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලා යුනිවර්සිටි වලින් මනගෙන හොඳම දේ දැන් ඉක්මනට යුනිවර්සිටි 8ක් 10ක් විතර තෝරගන්න, සිලෙක්ට් කරගන්න. ඒ බෑ ගිහිල්ලා බලලා, ඒ බෑ ගිහිල්ලා සර්ච් කරලා මොනවද රික්වයර්මන්ට්ස් ඒ ටික බලලා තෝරගන්න. ඉතින් මම හිතනවා ඒ වැඩ ටික කරගන්න IELTS exam ඒව ගැන බලලා ඒවට register වෙන්න දැම්මම මොකද දැන් application ඊළඟ fold එකට පටන් ගත්තා. right ඉතින් එහෙනම් ඊට පස්සේ තමයි වීසා හා ටිකට් අපි ඒ ගැන වෙන දවසක කතා කරමු. මේ එක එක පොයින්ට් වෙන වෙනම කතා කරමු අපි. මටත් මොකද මේ වැඩත් එක්ක ඉතින් හිතන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න ඕනේ. process එක කියලා දෙන්න පුළුවන්. මොකද මමත් දැන් එතෙන් ගිහිල්ලා ඉන්නේ. process එක යන ගමන් ඒ කියන්නේ apply කළා මමත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මට එතකොට පේනවා මෙහෙ වෙන දේවල්. ඉතින් මේ මිනිස්සු හොඳයි, ඒගොල්ලෝ helpful. ඉතින් හරියට වැඩ ටික කරගන්න පුළුවන්. right ඉතින් ඉව වගේ පොඩි මේටි අපේ හැලෝවීන් එක තිබ්බා. ඉතින් ඒක අලුත් අත්දැකීමක් ඇත්තට දැන් ලංකාව අපිට නම් මට මේ අලුත් මොකද මේ හැමතැනම සමහරවිට ප්‍රොෆෙසර්ස්ලා ඉඳන් ඉන්නේ එක එක අමුතු අමුතු ඉඳන් එනවා නිකන් නේද, යක්කු වගේ එක එක නේද අමුතු විදියට එක එක කොස්ටියුම් වලින් එනවා කට්ටිය නේද. ඉතින් මේ අපේ PhD කරන සෙට් එකේ කට්ටිය අපේ කට්ටිය මේ මේ එතන කට්ටිය නම් US වල කට්ටිය, මෙතන ලංකාවේ කට්ටියක් වගේම තවත් නයිජීරියා මේ ඇවිල්ලා ඉන්නේ මේ ලංකාවේ මේ පාරෙන්න දෙන්නේ දෙන්න අපි දෙන්න. ඉතින් මමත් දින්නේ ද වෝල්ට වයිට් ඔයගොල්ලෝ දන්නා බ්‍රේකින් බෑඩ් එක තමයි යන්නේ. ඉතින් එහෙම තමයි යන්නේ වැඩේ. ඒක මේ හෝම් කමින් කියලා තියෙනවා. ඇත්තටම මේක පෙරඩ් එකක් ඇත්තටම ඒක
අර ස්කෝල වල අපේ බිග් මැච් වලට තියෙන වගේ එකක් මේක යුනිවර්සිටි වලින් තියෙන එකක් මම හිතන්නේ බේල වල තමයි ඒක පරණම ඉතිහාසයේ තියෙන්නේ කියලා කියනවා ඒ පරණ ඉතිහාසයේ හිමිකම් කියන එම අතරින් එකක් තමයි බේල කියලා කියනවා මේ හෝම් කමින් එකට මේකෙදි නම් වෙන්නේ අර ඇලුමිනි එකේ කියන්නේ පාස් ස්ටුඩන්ට්ලා කලින් තිබ්බ ස්ටුඩන්ට්ස්ලා කැම්පස් එකට එනවා ඒක නිකන් හරි ලොකු අපි අපිටත් මේක කතා කරලා තිබ්බ මේ අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදිහට අපි ෆ්ලැග් ටික ගෙනියන්න එනවා නම් කියලා ඉතින් අපිත් ගියා ඒක ඉතින් ලස්සන අත්දැකීමක් හැමෝම ඇවිල්ලා පාරේ බලන් ඉන්නවා පොඩි ළමයිට අපි නේද අර කැන්ඩි රට රස කැවිලි විසික් කරනවා ඉතින් හරිම ජොලි හරි ලස්සන අත්දැකීමක් මේ ඉතින් ලංකාව සෙට් එක මේ හොඳ ලංකාව සෙට් එකක් ඉන්නවා හරි කට්ටිය මාරි හෙල්ප්ෆුල් ඉතින් නේද මේ සෙට් එකම ඉතින් මේගොල්ලෝ එක තමයි ගොඩක් ඉන්නේ ගොඩක් ඉන්නේ කියන්නේ සෙට් වෙද්දි ඉතින් කට්ටිය එකට අනිවාර්යයෙන්ම මේ අපේ ශේහාන්ගේ බර්ත්ඩේ එක දවසේ අපි සෙට් වෙච්ච එක ඉතින් හරිම හෙල්ප්ෆුල් ඉතින් ගොඩක් විස්තර තියෙනවා මෙතනත් ඉන්නවා දැන් ගොඩක් කෙමිස්ට්‍රි කට්ටිය ඉන්නවා මොකද ඉසුරු ඉසුරු නම් බයොලොජි එකේ PhD කරන්න මේ ගොඩක් කට්ටිය කෙමිස්ට්‍රි එකේ PhD කරන්න එක එක සෙක්ෂන් වල ඒත් ඉන්නවා ඉතින් ඒ වගේ ඉතින් හරි හොඳ සෙට් එකක් US කට්ටියත් ඉතින් හරි වැඩ අපි හැදින් කොහොම වුණත් අපි ඉතින් හරියට නේද අපි වැඩේ කරගෙන කට්ටියත් එක පරිස්සමෙන් ඉතින් ආතල් එකේ ඉන්න තමයි තියෙන්නේ කියලා තමයි මට කියන්න තියෙන්නේ ඉතින් මං හිතනවා නේද ටිකක් ගොඩක් විස්තර ඔයගොල්ලොත් එක කතා කරා පොයින්ට් වශයෙන් ගත්තා වුණත් ඉතින් එහෙනම් ඉතින් ඔයගොල්ලෝ දැන්ම පටන් ගන්න ප්‍රොසෙස් එක ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ප්‍රශ්නයක් තිබ්බොත් මොන හරි ඔයගොල්ලෝ මේ ඊමේල් එකට දාන්න ඉතින් සමහරලාට ඔයගොල්ලන්ගේ සමහර වීඩියෝ වලට මම වීඩියෝ වල කමෙන්ට් වල මම පොඩ්ඩක් රිප්ලයි කරන්න කරනවා වෙලාවක් හම්බෙච්චකම කරනවා සමහරලාට ඉතින් පොඩ්ඩක් මටත් අවුලට හිතන්න ඕන මම රිප්ලයි කරන්න නැතුව පොඩ්ඩක් ඉන්නවා ඒ හින්දා පොඩ්ඩක් මතක් කරන්න හරි ඊමේල් එකක් හරි දාන්න පොඩ්ඩක් තරක් වුණා කියලා ඉතින් නේද ඔයගොල්ලෝ තරහ ගන්න එපා පුළුවන්කමක් තිබ්බ වෙලාවට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඊමේල් එකක් දානවා එහෙනම් පරිස්සමෙන් වැඩටික් කරගන්න ජය වේවා ඇප්ලයි කරන්න දැන් පටන් ගන්න